මේ වෙනකොට විරෝධතා කරුවන් දිගින් දිගටම මර්ධනය කරනවා. මේක රට පුරා සිදු වෙනවා. මාධ්‍යෙන් පෙන්නන්නේ ප්‍රධාන කීප දෙනාගේ තත්ත්වයේ පමණයි. නමුත් අද ලංකාව පුරාම මේ මර්ධනය දිගින් දිගටම සිදු වෙනවා. ඒකට විරුද්ධව අද මේ පෞගේ කාල සීමාවේදී මේ ඔබ දන්නවනේ දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මේරිලව ඇතුළු ඒ වගේම කැනඩාවේ තානාධිපති එක්සත් ජාතීන්ගේ සංවිධානය එක්සත් ජාතීන්ගේ මානවක හිමිකම් සංවිධානය UN Human Rights මේ AGA Human Rights Amnesty International UN Special Procedures UN මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඇවිල්ලා ඉන්න මේ යුරෝපීය සංවිධානයෙන් ඇවිල්ලා ඉන්න මේ පාර්ලිමේන්තු කණ්ඩායම ඇමරිකානු තානාපති මේ ඇතුළු මහා බ්‍රිතාන්‍යයේ තානාපති මේ කල්පනා කරලා බලන්න මුළු ජාත්‍යන්තරෙම මේ මුළු ජාත්‍යන්තරෙම මේ වෙනකොට මේ යන ක්‍රියාපිලිවෙතට විරුද්ධව ප්‍රකාශනිකුත් කරලා තියෙනවා. එතකොට අපිට කොහොමද මේ ජාත්‍යන්තර සංවිධාන ඒ වගේම මේ රටවල් එක්ක ගනුදෙනු කරලා අපේ රටට උදව් ගන්නෙ? අපිට කාටවත් මේ රටේ ජාත්‍යන්තරයත් එක්ක මේ ඇති වෙලා තියෙන අර්බුදකාරී තත්ත්වයට මේ IMF එකේ උදව් නැතුව අපිට පුළුවන්ද? ලෝක බැංකුවේ උදව් නැතුව අපිට පුළුවන්ද වෙනත් මේ ඇමරිකාවේ යුරෝපීය සංවිධානය වගේ රටවල් වල GSP Plus සහනාධාරය ඕනේද නැද්ද කියන ප්‍රශ්නෙත් ඒ අය ප්‍රකාශ කරලා තියෙනවා. එතකොට අද ඒ ඔක්කොම ප්‍රශ්න මැද්දේ ඊයේ දිනේදී මේ මර්ධනය තවත් ඉදිරියට ගෙනහිල්ලා තියෙනවා. ත්‍රස්ත විරෝධී පනත උපයෝගී කරලා දින 90ක් තබාගෙන ප්‍රශ්න කරන්න ඒ අසන ආරක්ෂක අමාත්‍යක හැටියට රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඊට අවසරය ලබා දීලා තියෙනවා. එතකොට මුළු ලෝකෙම එපා කියන දේ අපේ රටේ නායකයා සිදු කරනකොට මේ මර්ධනේ මේ ආකාරයෙන් සිදු කරනකොට අපිට මුළු ලෝකේ මේ ජාත්‍යන්තර සංවිධාන වලින් අපිට උදව් ලබා ගන්න පුළුවන්ද?